අයිබෝවන් හරිත හරියට ගෙනෙන සියතු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොවිඩ් මර්ධන එන්නත ලබා දුන් පිරිස 150,000 ඉක්මවයි බදුල්ලෙන් කොවිඩ් ආසාදීන් වාර්තා වීම ඉහළට රටේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් සමගි ජනබලවේගය පෙරමුණ ගන්නවා සජිත් කියයි त्रिकुणामल वराय केंद्र करगनिमिन दिवैनटम पोहर बेदाखरीमे नव वैड पिरिवला प्रथमे नवधानय देशीय पुवत्वेत इंडियानु प्रधानयक लेस मेरटट लबुनु कोविड मर्दन एन्नत मेवन विट पुत्कलेन 150,000 कट अधिक संख्यावकट एन्नत कर तिबेनवा मे अतर गत वू पै 24 क कालय तुल मेरटेन कोविड 19 आसादितेन 729 दिनक वार्ता वुणा වැලිමඩ හතරේකණුව ප්‍රදේශයෙන් ඊයේ කොරෝනා වෛරස ආසාදිතයෙකු වාර්තා වීමත් සමග හතරේකණුව මන්සන්තියේ කඩපෙලක් ඊයේ පසුරුවේ සිට තාවකාලික වසාදමීමට වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කළා. මඩකලපුව බන්ධනාකාරයේ රැඳවියන් 45 දිනකට ඊයේ සවස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. අදාළ පුත්කලයෙන්ගෙන් කිසිදු අයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට එම පරීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වූ බව මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. හික්කඩුව සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ මාදම්පාගම හික්කඩුව සහ දොඩන්දුව යන ප්‍රදේශවල හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සඳහා PCR පරීක්ෂණ කටයුතු ඊයේ දින සිදු කර තිබෙනවා. मेहदी पासल सिसुन नेतुडुव पुत्कलीन 43 दिनकु PCR परीक्षणे संधा यमुकल बवाई हिक्कडुव सौख्य वैद्य निलधारी कार्यालय प्रकाश कले इंडियानु प्रधानयक लेस मेरटट लबुनु ऑक्सफर्ड एक्स्ट्रासेनिका हेवत कोविशील्ड एन्नत मेवन विट पुत्कलीन 156,310 दिनकुट एन्नत कर तिबेनवा ईये दिनेट पमनक पुत्कलीन 9,983 दिनकुट एन्नत लबा तीम सिदु कर ति बवाई वसंगत रोग विद्या एकके निवेदने कले एन्नत करने प्रथम अदियरेदी एन्नत लबा तीम सिदु करनु लबन्ने कोविड मर्दन राजकारी वल निरत वन सौख्य अंश कार्यमंडल सह आरक्षक अंश निलधारीन संधाय ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් සැත්තේ කොළඹ 3, නාමල, බගවත්තලාව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගියා. ඔක්සි හෝල්ඩින් පුත්කලික සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආචාර්ය නව්ෆාර් නූර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල පොලිසියට අවශ්‍ය කරන විෂ බීජ හරින දියර සහ ආම්පන්න ප්‍රදානය කිරීම ඊයේ දින සිදු කෙරුණා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 735 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත් කලින් 729 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 158ක්. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 105ක් සහ මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 94ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 372 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගේ සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්පුත් කලින් 61,461 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 6,046 දෙනෙකු පමණයි. විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේදී එක් එක් විශ්වවිද්‍යාලයට වඩාත් යෝග්‍ය වන පාඨමාලා හඳුනා ගනිමින් ඒ ඒ විෂයන් සඳහා දිරිගැන්වීම සාර්ථක වන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ පැවති උත්සවයකට එක් වෙමින්. අපේ රජය තීරණය කළා තිබෙනවා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේදී සියලුම විශ්වවිද්‍යාල එකම පාඨමාලා ඉගැන්වීමට වඩා උචිතයි කියලා එක් එක් විශ්වවිද්‍යාලයට විශේෂයෙන්ම යෝග්‍ය වන විෂයන් හා පාඨමාලා හඳුනාගෙන ඒ විශ්වවිද්‍යාලයට දිරිගැන්වීම ඒ ක්ෂේත්‍රය තුළ නිපුණතා වර්ධනය කිරීම. ඒ ප්‍රතිපත්තිය තුළින් අපි දකිනවා උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට පුළුවන් කියලා අපේ විශ්වවිද්‍යාල පද්ධතියට. දැන් ඉතාමත් දක්ෂ මාධ්‍යවේදීන් අපේ රටේ ඉන්නවා. ඒකට
साक्षी तमाई जात्यंत्र इतामत कीर्तिमत निलता यहाँ टेला बिलाते बेनो थिली ना लबिलाते बेनो अबे ये मितक दूर टे अपे राटे तिबिच्छ लोको आडुपाडु अक्तमाई अंग संपूर्ण विधिमत पाठमाला विश्वविद्यालय पद्धति तुल अपे माध्य वेदीन टे अपे इधरीपत करला तिबुने नवीन उपकरण सियाल्लक प्रतिबेना एक के श्रव्य दृश्य एककय अपे माध्य वेदींगे प्रयोजनय संदहा अद लबेन एक लबेन्ने जपान रजये परित्यागशीली भावे निसा अध्यापने कियन्ने विषयान पिलिबंद दनुमक लबा गेनीमट पमनक सीमा वेच्च पटु देयक नोयुतुय समस्त पौरुषे वर्धनय किरीम तमयि अध्यापने अभिमतार्थे वन्ने රටේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙරමුණ ගන්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. එහිදී විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ අතර වර්තමානයේ සිදු වන බරපතල පරිසරික විනාශයන් පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. මොනවා ජාපාන අනුකාල සීමා තුළ උදාහරණ හොඳ තීන්දුව ටිකක් ගත්තා පරිසරය පැත්තෙන් වර්තමාන රජය කිසිම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මීට වඩා ඊට වඩා ඉදිරියට යයි කියන තත්ත්වය තමයි බලාපොරොත්තු වෙヒටි. නේවනමිට අපට මේ වෙන පාරිසරික විනාශය සම්බන්ධව සිද්ධිවලට තොරතුරුත් එක්ක ගානේ කරගෙන මාධ්‍යට කියනවෝ ඒවා සමාජ කටිකාවතක් හදන්නවත් තරම්වත් වෙලාවක් නැති වෙන මේ තරම්ම පාරිසරික විනාශයක් වේගින් සිද්ධ වෙමින් පවතී. ඒවට විරුද්ධව නගර හඳ සම්බන්ධව කිසිදු समगी जन बलवेगे अप विश्वास करन्ने परिसरय सुरक्षा करमिन तिरसर संवर्धन रटा वक्तुल रट इदिरीर यायम विशेषन्म पे रटे दिवन देशपालन बलवेग तुल हरित प्रश्नवलट परिसर प्रश्नवलट प्रमुखतावे लबादेन एकम देशपालन बलवेगे समगी जन बलवेगे अब तीन्दु करा जन समाजे सिटिन सीरुम कुटस्करुवन एक राशी करगे विद्वत संविधान सिविल संविधान परिसर संविधान මේ හැමදිනම එකතු කරගෙන අප රටේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් යම් ඉදිරි ගමනක් යෑම උදෙසා තිරසර පරිසර සංවර්ධන රටාව අපේ ගමනේ දැවැන්ත මේමාව බවට පත් කරන්නට ඉදිරි මහකණ්ඩයේ සිට රටට අවශ්‍ය කරන පොහොර ත්‍රිකුණමලය වරාය හරහා ආනයනය කර බෙදා හැරීමට රජය සූදානම් බව රාජමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. ඒ ත්‍රිකුණමලය වරාය පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ රටට අවශ්‍ය කරන පොහොර කොළඹ වරායට ගෙනවිත් රටේ වෙනත් ප්‍රදේශවලට බෙදා හැරීමේදී සිදු වූ ප්‍රමාදයේ සහ පාඩුව සලකා බලා එම කටයුත්ත ත්‍රිකුණාමලයේ වරාය හරහා සිදු කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර සහ මොහන් සිල්වා යන මහත්වරු නැතුළු පිරිසක් ත්‍රිකුණාමල වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. දැන් මේ සියල්ල මේ පොහොර ආනයනය කරමින් රට පුරාම බෙදා අරින්නේ කොළඹ වරායෙන් තමයි මුළු රටටම බෙදා හැරීම සිදුවන්නේ. කොළඹට පොහොර ගෙනිහිල්ලා කොළඹින් නැවත ත්‍රිකුණාමලයට ගේනවා. කොළඹට පොහොර ගෙනිහිල්ලා නැවත කොළඹින් අම්පාරට ගෙනිනවා. කොළඹට පොහොර ගෙනිහිල්ලා කොළඹින් යාපනයට වවුනියාවට අනුරාධපුරයට පොළොන්නරුවට සහ මුළු රටටම ගෙනිනවා. මේක එක පැත්තකින් කාර්යක්ෂමතාවයේ දුර්වල කිරීමක්, අනිත් පැත්තෙන් මිල වැඩිවීමක්, අනිත් පැත්තෙන් බරපතල වාහන තදබදයක් ආදී සමාජ ගැටලු ගණනාවක් නිර්මාණය කිරීම. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමන් තීරණය කළේ මේ රට අවශ්‍ය පොහොර ටික හැකි උපරිමයක් ත්‍රිකුණාමල වරායෙන් නෞකා මගින් ගෙන්වලා ත්‍රිකුණාමල වරාය කේන්ද්‍රස්ථානයේ බවට පත් කරමින් රට පුරා බෙදා හැරීමට අවශ්‍ය කටයුතු කරන්න දුම්රිය පාවිච්චි කරනවා. උෂ්ණත්වයේ හා තෙතමනය පාලනය කර එළවලු හා පළතුරු කල් තබා ගැනීමේ මධ්‍යස්ථාන ඉදිකිරීම තුළින් මෙරට කෘෂි භෝග බිල ස්ථාවර භාවයක් පවත්වා ගැනීමට අවස්ථාව උදාවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ දඹුල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින උෂ්ණත්වය හා තෙතමනය පාලනය කොට එළවලු පළතුරු කල් තබා ගැනීමේ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂිත සිල්වා මහතා එක් වුණා. අපි පටන් ගත්ත ප්‍රභාස්වර උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරපු ලංකාවේ පළවෙනි කෘෂි ගබඩාව නිරීක්ෂණය කරන්න ආවා 2019 නොවැම්බර් මාසයේ ආණ්ඩුව මාරුණත් එක්කම වැඩේ සම්පූර්ණයෙන්ම ඇනහිටියා. මම දිගින් දිගටම මෙතනට ආවා පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරා එළිය
ගිය කතා කරා කියන්න තියෙන හැමෝටම කිව්වා අවසානයේදී ස්තුතිවන්ත වෙනවා බන්දුළු ගුණවර්ධන ඇමතිතුමා මේ පිළිබඳව හොයලා බලලා බොහොම ඕනෑකමින් මේ වැඩේ නැවත පටන් ගත්තා මාර්තු මාසේ 31 වෙනිදා මේක නිම කරනවා කියලා සයිට් එන්ජිනියර් මහත්තයා මට කිව්වා මගේ ප්ලෑන් එක තිබ්බේ මේ වගේ අපි ගහන්න ඕනේ මේ රට වටේටම මේ වගේ වා ගහන්න ඕනේ නෙට්වර්ක් එකක් හදන්න ඕනේ මේක මහා කාලයක් තිස්සේ තියෙන ලොකු අවශ්‍යතාවයක් කොළඹ මිරිස් කිලෝ එක රුපියල් 1000 පැනලලු මේ දවස්වල මිනිස්සු දාන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ එළවලුවල මිල නමුත් මේ වගේ චෙතමනයයි උෂ්ණත්වයයි පාලනය කරපු කෘෂි ගබඩා ලංකාවේ 100ක් 200ක් හැදුනහම තමයි අපිට පුළුවන් වෙන්නේ කෘෂි භෝගවල මිල යම් කිසි සාවර භාගයකට ගේන්න නැතුව කොච්චර ගැසට් ගහලවත් නම් මේවා කරන්න බෑ මේවා කරන්න තියෙන්නේ මේ වගේ තාක්ෂණය පාවිච්චි කරලා කෘෂිකර්මය ඉදිරියට අරන් යන්න ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ මෙවුරේ සමරසිංහ මහත්මිය අභාව ප්‍රාප්ත වී තිබෙනවා ප්‍රවීණ වේදිකා සිනමා හා ටෙලි නාට්‍ය නිලියක වූ මෙවුරේ සමරසිංහ මහත්මිය අද සිය ජීවන ගමනින් සමුගෙන තිබෙනවා ඇය කලක් රෝගාතුරව සිටියා ගුවන් දිලිය සිනමාව සහ පුංචි තිරය තුලින් රසික හදවත් දිනාගත් කලාකාරියක් වුණා ඇය රංගපෑ මඩුල් තූව සාරා යසිසුරු විරාගය යහළු යෙහෙළිය යුගාන්තය මංගල තෑග්ග මාරුතය බවදුක ආදී චිත්‍රපට තුලින් ඇයගේ දක්ෂතාවයන් රසික හදවත් ආකර්ෂණය කරගත්තා දැන් පොසිටිව් මිනිට් විශේෂ සංඛ්‍යා පසුගිය ජනවාරි 17 වෙනිදා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් පොසිටිව් මිනිට් විශේෂාංගය හරහා අප ඔබට වාර්තා කළ ඇමිලි පිටිය ජනාධිපති විද්‍යාලයේ 11 වන ශ්‍රේණි ඉගෙනුම ලබන දසුන් සත්සර සිසුවා විසින් නිර්මාණය කර තිබූ මතුරුවන් පළවා හැරීමේ උපකරණයට අවශ්‍ය සහාය ලබා දීමට පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන් එකඟතාවය පළ කර තිබෙනවා සියත අප මෙම පුවත වාර්තා කිරීමත් සමග උන්වහන්සේ මෙම සිසුවා විහාර ස්ථානයට කැඳවා මෙම උපකරණය පිළිබඳව විමසා බලා ඊට අවශ්‍ය සහාය स्वाभाविक पारिसरिक साधकयान्मितन परिसर हितकामी परिसरयट हानियान्मिति निर्माण दसुन्गे मे निर्माण संबंधेन अपि जनगत जनमाध्येन සියත ටීවී නාලිකාවෙත් මේ නිර්මාණය පිළිබඳ දසුන් පුතා ගැන යම් විස්තරයක් ඉදිරිපත් කළා ඒ අනුව බොහොම විශ්වදිවන්ත වෙනවා අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඒ මාධ්‍ය ආයතනවලට අපි බලාපොරොත්තු වෙනවා රජයේ මේහා සම්බන්ධ ආයතනවලට මේ නිර්මාණය යොමු කරන්න ඉදිරියට ඉමහත් සමාජ සේවාවක් සිදුවන ආකාරයෙන් මේ නිර්මාණය රටට සමාජයට ඉදිරිපත් කරන්න ඒ සඳහා තොරතුරු සොයා ගැනීම තමයි සිදු කරන්නේ දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන් රහසි ගතව ප්‍රවාහණය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 15කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් වවුනියාව කුරුඳුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා මීගහතැන්න පොලිසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මීගහතැන්න ප්‍රදේශයේ පාළු නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට මීගහතැන්න පොලිසිය සමත්ව තිබෙනවා කත්තන්ගුඩි පොලිස් කොට්ටාසයට අයත් මංචන් තොඩුවයි වැවේ ඊයේ පසුරුවේ දියණෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගැනීමට කත්තන්ගුඩි පොලිසිය සමත්ව තිබෙනවා මෙලෙස මියකොස් ඇත්තේ වයස අවුරුදු 22ක තරුණෙක් හැටන් නගරයේ පිහිටි ජංගම දුරකථන අලිවිසලකට අද අලුයම ඇතුළු වූ පුද්ගලින් දෙදෙනෙක් විසින් එම වෙළඳසැල කඩා වෙළඳසැලේ තිබූ ජංගම දුරකථන සොරාගෙන ගොස් තිබෙනවා මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලින් සොයා ගැනීම සඳහා ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගෙන විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බටුවිට කනත්ත පාර ගරුතර කොස්කොට ධම්මවංශ නාහිමි මාවත ලෙස නම් කිරීම පසුගිය දා සිදු වුණා කන්තලී අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් කන්තරේ නගරයේදී ටිප රථයකට යට වී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා විමානතුර ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා
www.seatha.news.lk අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.